හැමෝටම සුබ දවසක්. හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද අපි දුර ගමන කියන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ජපානයේ අටවෙනි මාසේ හැමෝටම දිග නිවාඩුවක් තියෙනවා. ඉතින් ඒ නිවාඩුවට මෙහි කියන්නේ ඔබොන් නිවාඩුව කියලා. ඔබොන් යසමි කියලා තමයි මෙහි අය කියන්නේ. ඉතින් මේ ඔබොන් නිවාඩුවට තමයි අපි මේ ගමන යන්න දාගත්තේ. උදෙන්ම යන්න කලින් අපි කඩේට ගිහිල්ලා උදේ කෑම ටික අරගත්තා. අටවෙනි මාසේ මේ ඔබොන් නිවාඩුවට තමයි හැමෝම වගේ තමන්ගේ නැතිවෙච්ච අය වෙනුවෙන් ගිහිල්ලා මල් පූජා කරන්නේ. ඉතින් අපිත් මේ යන්නේ තාත්තා වෙනුවෙන් මල් පූජා කරලා එන්න. ඉස්සරනම් අපි මේ ඔබොන් නිවාඩුව ඇතුලේ එක දවසක් වෙන් කරගන්නවා තාත්තා වෙනුවෙන්. එයාට ගිහිල්ලා මල් පූජා කරන්න. ඉතින් කොරෝනා වලින් පස්සේ අවුරුදු 4කට කිට්ටු වෙන්න කාලයක් අපිට යන්න බැරි වුණා. ඊට පස්සේ අවුරුදු 2ක් විතර හස්බන්ඩ් තමයි තනියම ගිහිල්ලා මල් පූජා කරලා ආවේ. ඔන්න අපි මේ යන්නේ අවුරුදු 6 අතකට පස්සේ. හස්බන්ඩ්ගේ තාත්තගේ සොහොන තියෙන්නේ අපේ ගෙදර ඉඳලා පැය කහමාරක් දෙකක වගේ දුරක. ඒ නිසාම තමයි ගිය අවුරුද්දේ, එපිට අවුරුද්දේ, මේ අවුරුදු දෙකේම හස්බන්ඩ් විතරක් ගිහින් ආවේ. ඉස්සර නම් සුදු අම්මත් අපිත් එක්ක ආවා. පස්සේ පස්සේ එයාගේ වයසත් එක්ක එයාට මේ ගමන යන්න බැරි වුණා. යන ගමන් මුහුදකුත් අපිට හම්බ වෙනවා. මං ඉතින් වටපිටාවත් චුට්ටක් වීඩියෝ කරගත්තා ඔයාලට පෙන්නන්න. අපි ඒ තැනට ගිහිල්ලා මුලින්ම මල් ටිකක් ගන්න තමයි DCM එකට ගියේ. හොතරුවල තමයි තාත්තගේ සොහොන තියෙන්නේ. හොතරු කියන්නේ හරිම ප්‍රසිද්ධ තැනක්. ගොඩාක් පිටරටවල් වෙලායේ එනවා මේ හොතරු පැත්තට ඇවිදින්න. හරිම ලස්සනයි. මං ඔගොල්ලන්ට මේ වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන එක්කන් යන්නම්කෝ. අපි සොහොනට ආවා. වටපිටාව තියෙන්නේ මේ විදිහට. ලස්සන පිළිමයකුත් එතන තිබුණා. බලන්නකෝ ඒකේ ලස්සන. සොහොනට යනකොට හැම ගෙදරකම තියෙන දෙයක් තමයි මේ වගේ බාල්දියකුයි හැන්දකුයි. මේක අනිවාර්යයෙන්ම අරගෙන යනවා. ඉතින් එතන ටැප් එකක් තියෙනවා. ඒකේ පිරිසිදු වතුර එකක් අපි පුරවලා එතනට අරගෙන යනවා. වටපිටාව පිරිසිදු කරන්න. මේක තමයි තාත්තගේ සොහොන. ඉතින් වටපිටාව නම් හිතුවට වඩා අපිලිවල වෙලා තිබුණේ නැහැ. ලස්සනට තිබුණා. නමුත් අපි ඉතින් අරගෙන ගිය වතුර මේ විදියට දාලා ටවල් එකකින් මේ වටපිටාව මුලින්ම පිරිසිදු කරගත්තා. ඉස්සර මම කිව්වනේ අපි හැම අවුරුද්දෙම මෙතනට ආවා කියලා. ඉස්සර අපි එනකොට හස්බන්ඩ්ගේ අක්කලගේ ෆැමිලි එකත් ආවා. අපි දෙගොල්ලන්ම කතා වෙලා වෙලාවක් දාගෙන තමයි පවුල් දෙක පිටත් වෙන්නේ. කොරෝනා ආවට පස්සේ හැම දෙයක් වෙනස් වෙලා ගියා. ඉස්සර අපි මෙතන ඇවිල්ලා කරන්න ඕන යුතුයකම් ඔක්කොම ඉෂ්ට කරලා එළියට ගිහිල්ලා කෑම කාලා චුට්ටක් වෙනෝද වෙලා තමයි තම තමන්ගේ ගෙවල් වලට යන්නේ. ඉතින් මේ කොරෝනා ආවට පස්සේ හැම දෙයක්ම වෙනස් වුණා. මේ විදියට සොහොන පිරිසුදු කරාට පස්සේ මේ හැන්දෙන් තුන් පාරක් වතුර දාන්න ඕනේ. ඉතින් පිරිසුදු වතුරනේ මං අරගෙන ආවේ. ඒ වතුර තමයි දැම්මේ. දාල ඉවර වුණාට පස්සේ ගෙනාපු මල් ටිකක් තියලා ඉටිපන්දන් එහෙම පත්තු කරලා හඳුන් කූරුත් පත්තු කරන්න ඕනේ.
එකපාරටම වහින්න ගත්තා. මෙතන තාත්තා ආස කරන බීම වර්ග, කෑම වර්ග ගෙනත් තියන්න පුළුවන්. ඉස්සර නම් අපි කෑම බීම ගෙනල්ලා අරගෙන යන්නේ නැහැ, මෙතන තියලම තමයි යන්නේ. හැබැයි දැන් එහෙම බෑ. බෝඩ් එකක් දාලා තියෙනවා කෑම ටික අරගෙන යන්න කියලා. මොකද කාක්කෝ ඉතින් කෑම ටික ඇදගෙන එහෙට මෙහෙට දාලා ජරා කරලා දානවනේ. ඒක නිසා දැන් අවුරුදු ගාණක් තිස්සේ ඉඳලා එතන කෑම බීම වුණත් අපි තියලා ප්‍රාර්ථනා කරලා වැඳ නමස්කාර කරලා අපි මේ කෑම බීම ටික අරගෙන යනවා. මෙතන සොහොනවල් තුනක් තියෙනවා. ඒ තුන තමයි හස්බන්ඩ්ගේ අයියලා මල්ලිලා. හස්බන්ඩ්ගේ වාසගම ඉතෝ. ඉතින් මෙතන තියෙන සොහොනවල් තුනම ඉතෝ කියලා තමයි ගහලා තියෙන්නේ. වැස්සත් එක්ක ගොඩාක් අමාරු වුණා ඉටිපන්දම් හඳුන්කූරු පත්තු කරන්න. කොමහරි ටිකක් පත්තු කරලා තියලා මල් ටිකයි ඉටිපන්දම් හඳුන්කූරු තියලා කෑම බීම ටික අපි අරගෙන එන්න පිටත් වුණා. හොඳටම වහින්න පටන් ගත්තා. හරි වෙලාවටම සොහොනට යනකොටම වහින්න පටන් ගත්තා. කොහොම හරි එතන ගිහිල්ලා අපේ යුතුකම් ටික ඔක්කොම අපි ඉෂ්ට කරලා වැඩෙත් හරි සතුටින් කරලා පිටත් වුණා. එන ගමන් මුහුදක් අපි දැක්කා. එතන හස්බන්ඩ් වාහනේ චුට්ටක් නැවැත්තුවා. ඔන්න ඉතින් අපි තුන් දෙනා පල්ලහැට බැහැලා ගිහිල්ලා චුට්ටක් එතන විනෝද වුණා. ඉතින් එතනට ගියාම මේ වගේ ලස්සන ගල් ටිකක් දැක ගන්න පුළුවන් වුණා. හැම ගලක්ම මේ විදියට ලස්සන රවුම් හැඩයකින් තමයි තිබුණේ. ඉතින් මමත් චුට්ටක් ගල් ටිකක් අහුලා ගත්තා ආස නිසා. ඉතින් ඇත්තටම අපිට මුහුදක් දකින්න නැහැ අපි ඉන්න පැත්තේ. ඒ නිසාම තමයි මෙතනට චුට්ටක් ආවේ. අපිට ඉතින් මුහුදක් දැක ගන්න ඕනේ නම් මේ වගේ හොතරු පැත්තට තමයි එන්න තියෙන්නේ. සොහොනට යන ගමන් තමයි අපි ඉතින් මේ වගේ මුහුදක් දකින්නේ. හස්බන්ඩ් නම් වාහනේ ඉන්නවා කියලා කිව්ව මොකද පාරයිනි තමයි වාහනේ නවත්තලා අපි තුන් දෙනා ආවේ. එයා කිව්ව පොඩ්ඩක් ගිහිල්ලා විනෝද වෙලා එන්න කියලා. ඔන්න ඉතින් එතනින් පිටත් වෙලා කෙලින්ම අපි ආවේ ලන්ච් එක ගන්න. මොකද හොඳටම බඩගිනි හැමෝටම. අපි මෙතනින් ලන්ච් එක අරගෙන ඉවර වෙලා තමයි චුට්ටක් ඇවිදින්න යන්න හිතාගෙන ඉන්නේ. මම කිව්වනේ හොතාරු කියන්නේ ගොඩාක් පිට රටවල් වල කට්ටියන තැනක් කියලා. ඔයාලට මම පෙන්නන්නම්කෝ ඒ ලස්සන තැන් කොහොමද කියලා. තමන්ට ඕන කෑම ටික තම තමන් තෝරගත්තා. ඉතින් ඔන්න අපි හැමෝගෙම කෑම ටික ආවා. අපි මෙතනින් ලන්ච් එක අරගෙන ලස්සන තැනකට ඔයාලව එක්කගෙන යන්නම්.
ඔන්න ඉතින් අපි ඒ තැනට ආවා. බලන්නකෝ මෙතන ඉන්න සෙනඟ, මෙතන හරිම ප්‍රසිද්ධ ස්පොට් එකක්. වීඩියෝ එහෙම ගන්න, ෆොටෝස් එහෙම ගන්න ගොඩාක් අය ආසාවෙන් මෙතනට එකතු වෙනවා. මම ජපානයට ආපු අලුතම හස්බන්ඩ් මාව මේ තැනට එක්කගෙන ගියා. මම මේ හතරවෙනි පාර හරි පස්වෙනි පාර හරි තමයි ආයෙත් මේ තැනට ඇවිල්ලා බැලුවේ. මොකද හැම අවුරුද්දේම අපි යන්නේ නැහැ, ඉඳහිට තමයි යන්න ආස වෙලාවට ගිහින් බලලා එන්නේ. එක එක රටවල් වෙලාය හොක්කයිඩෝ වලට ආවාම අනිවාර්යයෙන්ම යන තැනක් තමයි මේ හොතරු කියන තැන. ඉතින් මේ තැනට අනිවාර්යයෙන්ම ගිහින් බලන්න ගොඩාක් දේවල් තියෙනවා. මෙතන විශේෂම දේ තමයි වීදුරු නිර්මාණ තියෙනවා. මම මෙතන බලලා ඉවර වෙලා එතනටත් ඔයාලව එක්කගෙන යන්නම්කෝ. එතනත් අපි චුට්ටක් බලලා ටිකක් වෙලා ඉඳලා විනෝද වෙලා අපි මේ යන්නේ වීදුරු නිර්මාණ බලන්න. මෙතන මෙහෙම දෙයක් තියෙනවා. වාහනය තැනකින් පාකින් කරලා තමයි ඇවිදගෙන යන්න ඕනේ. ඇවිදගෙන ගිහින් තමයි ආස හිතෙන කඩවල් එහෙම ඇතුළට ගිහිල්ලා බලන්න තියෙන්නේ. මේ වගේ පයින් ඇවිදගෙන යනකොට පාර දෙපැත්තේම හරිම ලස්සන කඩවල් වලින් පිරීලා, ඒ වගේමයි සෙනඟත්. හැබැයි ඉතින් ගණනුත් එහෙම හරිම ගණන්. ඇහුණා නේද එළියේ තිබුණු අර මිහිරි සද්දේ? ඔන්න ඉතින් මුලින්ම ආවා වීදුරු නිර්මාණයේ තියෙන එක කඩයක් ඇතුළට. මෙතන එක දිගට තියෙන්නේ වීදුරු නිර්මාණවලින් පිරිච්ච කඩවල්. මං ඔයාලට ටික ටික පෙන්නන්නම්කෝ. ගොඩාක් කඩවල් වල නම් වීඩියෝ කරන්න බැහැ කියලා තමයි දාලා තිබුණේ. සමහර කඩවල් වල විතරයි වීඩියෝ කරන්න පුළුවන් කියලා දාලා තිබුණේ. මං ඉතින් වීඩියෝ කරන්න පුළුවන් කඩවල විතරයි වීඩියෝ අරගෙන ඔයාලට මේ දාන්නේ. ඉස්සර නම් වීඩියෝ කරන්න එපා කියලා එහෙම දෙයක් තිබුණේ නැහැ. දැන් ඉතින් හැමෝම වීඩියෝ කරනවනේ. ඒක නිසාමද කොහෙදෝ වීඩියෝ කරන්න එපා කියලා ලියලා තියෙන තැන් ගොඩාක් තිබුණා. මේ වීදුරු නිර්මාණ හදන්නේ හොතරුවලමයි. හදලා තමයි මේ කඩවල්වල මේ විදියට විකිණෙන්න දාලා තියෙන්නේ. හැබැයි ළමයි මේවල ගණන් දැක්කොත් නම් ඉතින් ගණ්ඩ කියලා හිතෙන්නේවත් නැහැ. ඒ තරමට ගණන්. චූටි චූටි වීදුරු නිර්මාණ පවා හෙන ගානට තමයි එතන තිබුණේ. බලන්නකෝ ළමයි මෙතන ලස්සන, හරිම ලස්සනයි. වතුර තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනව ඇතිනේ වටපිටාවේ ඉන්න සෙනඟ. ඔබොන් නිවාඩුව නිසා තමයි මෙච්චර සෙනඟ මෙතන ඉන්නේ. ඉරිදා සෙනසුරාදටත් ගොඩාක් සෙනඟ මෙතන ඉන්නවා. මම මේ ඔයාලට පෙන්නන්නේ තවත් කඩයක් ඇතුළට ගිහිල්ලා. එතන තියෙන වීදුරු නිර්මාණ ටික බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. මේව දකිනකොට ඇත්තටම ගන්න ආස හිතෙනවා. හැබැයි ඉතින් ගණන් බලනකොට ගන්න චුට්ටක් කල්පනා කරනවා. ගොඩාක් වෙලාවට තෑගි දෙන්න තමයි මෙතනට ගොඩාක් අය එන්නේ. මෙතනින් gift එකක් අරගෙන දෙන්න.
මෙතන තියෙන ජුවලරි බොක්ස් එකක් මගේ ළඟත් තියෙනවා. මං කල්පනා කරා හස්බන්ඩ් මේක කොහෙන්ද අරන් තියෙන්නේ කියලා. මගේ උපන්දිනයේට මාලෙකුත් එක්ක මේ ලස්සන බොක්ස් එක එයා මට ප්‍රසන්ට් කරා. ඒක මම තාම ආසාවෙන් තියාගෙන ඉන්නවා. ඔන්න ඉතින් අපි තවත් ලොකු කඩයක් ඇතුළට ආවා. එතන නම් වීඩියෝ කරන්න එපා කියලා මුකුත් දාලා තිබුණේ නැහැ. මම කටින් පැහැදිලි කරනවට වඩා ඔයාලා බලන්නකෝ මේ නිර්මාණ කොච්චර ලස්සනද කියලා. මෙතන තමයි මම ගොඩාක් වැඩිපුර වීඩියෝ කරගත්තේ. එහෙනම් ඉතින් මම රසවින්දා වගේම ඔයාලත් රසවිඳින්නකෝ. මේවල ලස්සන අනිවාර්යයෙන්ම කමෙන්ට් එකේ ලියන්නත් අමතක කරන්න එපා. මේ වගේ ලස්සන ජුවලරි බොක්ස් ඒ වගේම ගොඩාක් ලස්සන දේවල් මෙතන තියෙනවා. බලන්නකෝ කොහොමද කියලා. මම කලින් කඩේකත් මේ බොක්ස් එක ඔයාලට පෙන්නුවනේ. මෙතනත් ලස්සන පාට පාට තිබුණා. මේක ජුවලරි බොක්ස් එකක්. හස්බන්ඩ් මට ඔන්ලයින් තමයි ඕඩර් කරලා මේක ගිෆ්ට් කරේ. ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ මේ බොක්ස් එක මෙච්චර ගණන් කියලා. මෙතනට ගියාට පස්සේ තමයි මම දැක්කේ. හැබැයි ලස්සන ලස්සන පාට එතන ගොඩාක් තිබුණා. වටපිටාවේ ගොඩාක් සෙනඟ ඉන්න හින්දා සද්ද බද්ද වැඩි. ඒ නිසා තමයි මම වටපිටාවේ සද්දේ ඔයාලට ඇහෙන්න දුන්නේ නැත්තේ. එහෙනම් ඉතින් මම බැලුවා වගේම ඔයාලත් බලන්නකෝ මේ දේවල් කොහොමද කියලා. මං ඔයාලට පළවෙනි වතාවට තමයි මෙහෙම වීදුරු නිර්මාණ වීඩියෝ එකක් අරගෙන ආවේ.
මම කිව්වනේ අපි ආවේ මුහුදු පැත්තකට කියලා. අපිට මෙහෙම යන ගමන් මාළු මාකට් එකක් හම්බ වුණා. නිකමට වගේ ගිහින් බලනකොට මාළු වල ගණන් බලනකොට අපිට පුදුම හිතුණා. මොකද අපි අපේ පැත්තේ මාළු කඩවල වල ගිහිල්ලා මාළු ගන්නකොට ගාණ චුට්ටක් වැඩි. මේක ඉතින් මුහුදු පැත්තක්නේ. මාළු වගේම කකුලුව, ඉස්සෝ, තවත් එක එක මාළු ජාති හරිම ලාභයට එතන දාලා තිබුණා. අපි ඉතින් බලාගෙන ඇවිල්ලා ගෙදර එනකොට මාළු ටිකක් අරන් එන්න ඕනේ කියලා ගෙදර එන ගමන් මාළු ටිකක් අරගෙන ආවා. ඒගොල්ලෝ ඉතින් චිතොසිටම ගෙනියන්න ඕනේ කියලා කියපු නිසා ලස්සන කූල් බොක්ස් එකක දාලා අයිස් එහෙම දාලා ලස්සනට අපිට පෙට්ටිය හදලා දුන්නා. ඔන්න ඉතින් ගෙදර එනකොට හොඳටම හවස් වුණා. ගෙදර ඇවිල්ලත් අයිස් ටික දිය වෙලා තිබුණේ නැහැ. ලස්සනට ඒගොල්ලෝ පැකින් කරලා මට දුන්නා. ඉතින් ගෙදර ඇවිල්ලා අරගෙන ආපු මාළු ටික මං හිතුවා බදලා කන්න. මොකද මම මාළු කන්න ගොඩාක් ආසයි. ඊට කලින් මම කැරට් වලින් බතක් උයා ගන්නවා. මීට කලිනුත් මම කැරට් වලින් බතක් උයන විදිය ඔයාලට කියලා දීලා තියෙනවා. අද චුට්ටක් මං වෙනස් කරලා තමයි මේක උයා ගන්නේ. අද මම එනසල් කුරුඳු පොතු කරාමනේ ටිකක් දාලා කජු ටිකක් එකතු කරගන්නවා. කජු ටික එකතු කරලා හොඳින් බැදුනට පස්සේ මම කපාගත්තු ලූණු ටිකක් දාලා මේ ටික තෙම්පරාදු කරගන්නවා. අද මම සුදු ලූණු ඉඟුරු මුකුත් එකතු කරේ නැහැ. ලූණු ටික තෙම්පරාදු වුණාට පස්සේ ලොකු කැරට් අල දෙකක් මම මේ විදියට ග්‍රේට් කරලා එකතු කරගත්තා. අද මේ බතට මම කජු එකතු කරා වගේම පොල් එකතු කරනවා. පොල් නම් තාම එකතු කරන්නේ නැහැ. මුලින්ම කැරට් ටික එකතු කරලා ලූණුත් එක්ක හොඳින් මුලින්ම තෙම්පරාදු වෙන්න දෙනවා. ලුණු කුඩු ටිකකුත් මම එකතු කරා. කැරට් ටික හොඳින් තෙම්පරාදු වුණාට පස්සේ මම අවශ්‍ය ප්‍රමාණයට බත් එකතු කරලා ඊට පස්සේ වේලපු පොල් තමයි මම එකතු කරගත්තේ. ෆ්‍රෙෂ් පොල් වුණත් ඔයාලට එකතු කරගන්න පුළුවන්. මේ බත් එක ලන්ච් බොක්ස් වලට වුණත් හදලා දෙන්න පුළුවන්. හැබැයි පොල් දාන්නේ නැතුව මේ විදිහට බත හොඳින් කලවම් කරාට පස්සේ මං අන්තිමට කොත්තමල්ලි කුල තමයි මේ එකතු කරේ. ලිප නිමල ඉවර වෙලා තමයි මම කොත්තමල්ලි කුල ටිකක් එහෙම දාලා මේ බත හොඳින් කලවම් කරලා ගත්තා. ඔන්න ඉතින් කැරට් බත් එක නම් රෙඩි. මරිනට ඉස්කෝලේ නිවාඩු නිසා එයා ඉස්කෝලේ ගෙදර වැඩක් තමයි මේ කරන්නේ. චිත්‍රයක් ඇඳලා ඒක මේ වගේ පුංචි පිහිතලයකින් කපනවා. ඉතින් එයා ඉස්කෝලේ පටන් ගන්න කලින් මේක හදලා ඉවර කරන්න ඕනේ කියලා මහන්සිය බලන්නේ නැතුව ගෙදර ඇවිල්ලා ඒ වැඩ ටිකත් එයා කරන්න පටන් ගත්තා. අපි හැමෝටම මහන්සි. ඒ නිසා තමයි අද සිම්පල් විදියට කැරට් බතක් කුයලා මාළු ටිකක් බැදලා කමුයි කියලා අපි කතා වුණේ. අද මම මාළුවෙකට ලුණු කුඩු, ගම්බිරිස්, කාකුඩු, දෙහිඋෂ තමයි එකතු කරේ. මට ඕන වුණා සිම්පල් විදිහට මාළු ටික බදලා කන්න. ඉතින් අපේ මේ දවස මේ විදිහට තමයි ගත වෙලා ගියේ. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.